හලෝ සඳුනි, එයා කොහෙද ඉන්නේ? මං ඇවිල්ලා ගොඩක් වෙලා දැන් ඔයා එනකම් බලාගෙන ඉන්නේ. මම දෙන්නානේ. අනේ සුද්‍රය, ඔයා ඇවිල්ලා ගොඩක් වෙලාද? මාර චුට්ට පරක්කුණානේ. මේ බස් එක කොට කොට ආවේ අප්පා. ඉන්න කක් ගලනවා මම ඕම ඉන්න කක් ගලනවා. සොරි අනේ චුට්ට පරක්කුණා. අර බස් එක හැමදාම කොට කොට ආවේ පැය කහමාරක් විතර ගියානේ එන්න. ඉතින් කියන්නකෝ. හරි ඒගෙන හිතන්න එපා දැන්. ඔයාට ආදරෙයි නේ ඉතින්. හරි සඳනි දැන් කියන්නකෝ වැලන්ටයින් එකට මට මොනවද ගෙනාවේ කියලා. මට මොනවද දෙන්නේ? ඔයා මට ගොඩක් ආදරෙයි නේද? එහෙනම් මට මොනවද ගෙනාවේ කියන්න. ඔයාට මං අරන් ආවා. ඔයාට මං ගොඩක් ආදරෙයි. ඒක තමයි මං ගෙනාවේ ඔයාට දෙන්න තායක. එහෙම නෙවෙයි සඳනි. ඔයා දන්නවනේ ආදරේ කරන කට්ටිය වැලන්ටයින් දවසට එක එක තැන් වල යනවනේ. ආදරේ බෙදා ගන්න. ඔයාට කොහෙද යන්නේ කියන්නකො. ඔයා කැමති නැද්ද මගෙත් එක්ක ඇවිදින්න යන්න? ඔයාට මාව විශ්වාස නැද්ද? මම ඔයාට ගොඩක් ආදරේ සඳනි. හරි හරි, අපි දෙන්න යන්කො කොහෙද ඇවිදින්න. එහෙනම් අපි මොහොත වෙරළට යන් ඇවිදින්න. කියලා අපි කතා කරලා පන්ති, මේ පන්ති යන වෙලාවට ගෙදර යන්නත් ඕනේ මට. අම්මා හොයනවත් ඇති. මම මේ පන්ති යනවා කියලා න්යායි. මේ පන්ති යන වෙලාවට හැබැයි යන්න ඕනේ. එහෙම යන්න පුළුවන් නම් උකටයි මං එන්නේ, නැත්නම් මට එන්න බෑ. එහෙම කැමති නම් යන්න අපි දෙන්න. මේ අහන්න සඳුනි, අපි දෙන්න දැන් ආදරේ කරන්න පටන්ගෙන අවුරුදු 4කටක් හිටුයි. එතකොට ඔයාන මාව, මට ඔයාව තිස්සහයි. අපි දෙන්නකට හැකියාවක් නැහැනේ. ඉතින් මේ අද මේ ආදරවන්තයින්ගේ දවසේ අපි දෙන්න පොඩ්ඩක් රෝම් එකට ගිහිල්ලා කතා කරගෙන ඉඳලම කවුරුත් නැති තැනක අපේ නිදහසේ අපි කතා කරලම ඔයා කැමති නැද්ද ඒකට? අනේ කොහොමත් යන්න ඕනේ නෑ සුදු අයියේ. අපි මෙතන ඉමු, මෙතන කවුරුත් නෑ නේ. ඉතින් අපි දෙන්න තෝරන දේ කතා කරන්න පුළුවන්නේ. ඉතින් මෙහෙට වෙලා අපි කතා කරමු. ප්‍රශ්නයක් නෑ නේ, කවුරුත් එන්නේ නෑ නේ. එහෙම නෙමෙයි සඳුනි, ආදරය කරනවා කියන්නේ මේ කතා කරන එක විතරක් නෙමෙයිනේ. යමසුව වෙනින්න ඕනේ. අපි එන්න කොහෙද හරි රෝම් එකට යන් අපි දෙන්න ගිහලා කතා කරලා එමු. හැමදාම මෙහෙම පාරේ කතා කරගෙන ඉඳලා වැඩක් නැහැනේ ආදරය කරනවා කියලා. ඒක ඇයි තේරුමක් නැහැනේ. ඔයාර එන්න බැරිද මගෙත් එක්ක යන්න? අනේ අයිය, එහෙම අකමැත්තක් නෙමෙයි. ඔයා මාව තේරුම් ගන්න. මං කැමති නෑ යන්නේ ඔයා කියන්නේ. අනිත් එක මං තාම මේ ඉස්කෝලේ යනවනේ. ආ තේරුම් ගන්නද? ඉස්කෝලේ කියලා ඉවරචා මං එන්න ඔයාට ෆෝන් කර කියන්න. අපේ දෙමාපිය අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ සුදු අයියේ. ඒ කට්ටිය පවුනේ. අනිත් එක මගේ ජීවිතේ තාම පටන් ගත්ත විතරයි. ඔය තැන් තැන් වල යන්න හොඳ නැහැ සුදු අයියේ. දැන් ඔයා තේරුම් ගන්න මං කියන්නේ මොකද්ද කියලා. හරි, ඔයාට එහෙම ඉන්න වෙන නිකන් ඉන්න. මං යනවා යන්න. මට ඒ ආදරය කරන කෙනෙක් නෑ. ඔයා කැමති නැත්නම් එනවා නම් එන්න මයිත් එක්ක යන්න. අකමැති නම් ඔයා ඉන්න කමන්නේ, මං යනවා යන්නේ. අනේ සුදු අයියේ, ඔයාලා තේරෙන්නේ නැද්ද මං කියන දේ? මාව අසරණ කරන්න එපා. මං ඔයාලා ගොඩක් ආදරේ සුදු අයියේ. මං ඉස්කෝල කියලා ඉවර වෙනකන් ඉන්න. අපේ එන ඊට පස්සේ එක වහල කැස වෙච්චාම මං ඔයාට ඔක්කොම යට දෙන්න. එතකන් ඉවසන් ඉන්න සුදු අයියේ. එහෙම කරන්න එපා, මාව අසරණ කරන්න එපා. හරි, හැබැයි මං එන්නම් යන්න ඔයා කියන තැනට. හැබැයි කිසිම දෙයක් අපි දෙන්න අතර වෙන්න බෑ. කතා බහ කරලා එන්න ඕනේ. එතනින් එහා දෙයක් වෙන්න බෑ. කැමති නම් යන්න. සඳනි, අපි දෙන්න දැන් යන් මේ අර ටවුන් එකේ තියෙනවා මේ මං අඳුරන යාළුවගේ රූම් එක. එතන අවුලක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. එතන කවුරුත් එන්නේ නැහැ. අපි දෙන්න ඒකට යන්. ගිහලා ඉවරලා මේ එතන ඉඳලා එමු පන්ති යන වෙලාවට. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා බය වෙන්න දෙයක්වත් නැහැ එතන. මගේ යාළුවෙක් ඉන්නේ එතන. අනේ අයියේ, මට ඔය කාමරාසෙ රින්ගන්න බෑ අයියේ කියන දේ තේරුම් ගන්න. මං තාම පොඩි ළමයෙක්නේ. පොලිසියෙන් මට આવුත් එහෙම ඊට පස්සේ අපි දෙන්නවම අල්ලගෙන යයි. අනිත් එක මං කවදාවත් ගිහිල්ලක් නෑ මේව ගමන. කියන දේ තේරුම් ගන්නකෝ අයියේ. හරි හරි සඳුනි, ඔයාට මාව විශ්වාස නැද්ද? හතරවගේ නෑන් කොච්චර කෙඳිරි ගන්න මොකද්ද? අවුරුදු 4ක් ආදරය කරලා ඔයාට මාව විශ්වාස නැද්ද? කවදාවත් මං ඔයාට එහෙම කරන්නේ නෑ. මට නම් බයයි වුණාට අයියේ. මං කවදාවත්ම ගිහිල්ලා නැහැ ඔය කාමර ගානේ.
ඔය දන්නවනි මං ඉස්සරම ආදරේ කරේ වාටනේ කවදාවත් මාව අතාරින්නේ නැහැ කියන්නේ මොකද ළමයි ඔය පාර හඳන්න ගත්තේ බය වෙන්න එපා මම යකෙක් නෙවෙයිනේ වහර මාව විශ්වාස නැද්ද එන්නකො මේ ඇඳට ඔඩියෝ ජම්බු අනේ මට නම් බයයි සිද්දු අයියේ මේ මොකද්ද මේ ඔයා නටන නාඩගම අපි අංකු ගෙදර යන සිද්දු අයියේ මම නම් බයයි මේ වගේ තැනකට මම කවදාවත් ගිහිල්ලා නැහැ ඔයා දන්නවනේ මාව ඇයි මෙහෙට එක්කරන් ආවේ මාව ගිහිල්ලා නැහැ ගෙදර හරි බබා මෙහෙ එන්නකො ඉතින් කතා කරපුවම බය නැතු වෙන්නේ ඉතින් ආය මහලොකු දෙයක් වෙන්නේ නැහැනේ මෙතන ඔයා මගෙන දැන් එන්න මෙන්න මෙහෙට විකාර නවත්තලා මෙහාට එන්න අනේ පයි පයි මොකද්ද කරන්නේ අනේ පයි පයි පාව දෙලන් කරන්නේ පයි අනේ පයි පා මම මොකද කරන්නේ ඉතින් පයි ඔම කරන්නේ පා අනේ නවත්තන්න ඕක නවත්තන්න ඕක නවත්තන්න ඉතින් මම මැරෙනවා මැරෙනවාමයි වහ ටිකක් දින මැරෙනවා මම ඔය වැඩේ කරොත් නම් නවත්තන්න ඕක හෙලෝ දුව එයා කොහෙද ඉන්නේ තාම පන්ති අරන් නැද්ද ළමයා දැන් හොඳටම රෑ වෙලානේ මේ මොකද බස් එක තිබ්බේ නැද්ද අද ආ මම මගට එන්න මේ එකන් එන්න ලා එන්න ඉක්මනට එන්න පුතේ හරි හරි ආමේ අද පොඩ්ඩක් පන්ති වැඩියෙන් වෙලා තිබ්බා මේ චුට්ට කර පේපර් එක කරා එහෙම පරක් වුණා මේ එනවා මේ එනවා එනවා ඉක්මනට එන්න මම රෑ වෙන්න කලින් බලන්න අයියා කරපු වැඩේ දැන් මම කොහොමද ලෝකෙට මොන දෙන්නේ අම්මත් කතා කරනවා එන්න කියලා ඉවරලා දැන් කොහොමද මං ගෙදර යන්නේ ඔයාරම නරකම නරකම ඇයි මට මේ වගේ දෙයක් කරේ මේ ළමයා තවත් නෑ මොකද දන්නේ පරක්කුවද මොනවා කරදරයක්වත් වෙලාද දන්නේ නැහැ යන්න ඕන බලන්න එකන් එන්න මකට හරි හරි සඳුනි ඔයා බය වෙන්න එපා මං කවදාවත් ඔයාව අමතක කරන්නේ නැහැ ඔයා මගනේ හරි දැන් ඉතින් බය වෙන්න දන්නේ අපි දෙන්නක දැන් අපි දෙන්න ආදරේනේ අපි දෙන්න දැන් දෙන්නෙක් නෙමෙයි එක්කනෙන්නේ අද ඉඳලා ඔයා මගේමයි මම ඔයාගේමයි ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ඔයා මාව විශ්වාස කරන්න එපා මාව විශ්වාස කරන්න ඒ හාමුදුරුවනේ මේ ළමයට කරදරයක් නැතුනොත් තවත් නෑ දැන් රෑ 8ක් පහු වෙලා මෙච්චර මොනවා කරත් දන්නේ අදරන් ආපදින් ගෙදර මන්ද පාඩම උගන්නන්න අම්මා කෝල් එකක් දීලා කියන්න ඕනේ එක පරක් වෙනවා කියලා ආපදින් පද ගෙදර මම මෙහෙ ගිනිපත් වෙනවා එතනින්ද මේ දීක දෙන්න ඉන්නේ කෙල්ලෙක් නෙමෙයි පාරේ තනියම යවන්නේ කොහොමද මේ දවස්වල හැබැයි මගේ දුව නම් මට විශ්වාසයි මගේ දුව එක එකත් එක්ක යන්නේ නැහැ හැබැයි මගේ දුව හදලා තියන්නේ මේ විදියට අවදාවත් මේ නරක වැඩ නම් කරන්නේ නැහැ හැබැයි මගේ දුව බලමුකෝ බලමුකෝ තාජුට එන්නේ අම්මේ අම්මේ මං ආවා අම්මේ ආ මගේ දුව ආවද අම්මේ මම මේ බය වෙලා හිටියේ මේ දවස්වල පාරේ යන්නත් බය බෑ ගෑනුලා මේකට පාරේ යන්නවත් බෑ මම මේ ගිනිපත් වෙලා හිටියේ ආ හොඳයි මගේ දුව ආවනම් ආ දැන් මේ ගිහලා එංගවදන් මේ කැම කාලේ නිදාගන්න මොකද දුවට අසනීපයක් වද්ද මොනක් හරි නෑ වගේ අයන්න යන්න එංග හොදාගෙන ඉන්න කැම කාලේ නිදාගන්න මහන්සි වගේ නේද අයියේ දාරනේ වැඩෙන් පස්සේ ඔයා මාව මගහරිනවා වගේ මට දැනෙනවා වැඩෙන් දවස් කීයක මාව හම්බෙන්න ආරෙන්න කියන්න මම කෝල් ගත්තට ආන්සර් කරන්නෙත් නෑ ඇයි එහෙම කරන්නේ මම මට ආදරේ කියලා නේද ඔක්කොම කරේ එමට බොරුවකට මට ආදරේ කිව්වේ ඇයි මාව හම්බෙන්න ආවේ නැත්තේ මම කොච්චර පාළුවෙන් දීටි මම කොච්චර බයවිලා දීටි අවදාවත් එහෙම කරන්න එපායි කෙල්ලගේ මොකක් හරි හොරයක් තියෙනවා මට හංගන්න හැදුවට මට හංගන්න බෑ හැබැයි මට දැනෙනවා මොනත් එක්ක සුදු මෙරිලා තියෙන මොකක් හරි අවුලක් තියෙනවා හවසාපුවම අහලා බලන්න ඕනේ එහෙම දෙයක් නෑ සඳුනි මං එදා වගේම ඔයාට ආදරේ මට පොඩ්ඩක් මේ දවස් ටිකේ වැඩ වැඩි වුණා මේ මට දැනුත් යන්න තියෙන මීටින් එකකට සඳුනි එහෙනම් මම ඔයාට කෝල් එකක් දෙන්නම් අපි පස්සේ දවසක හම්බෙමු එහෙනම් බයි මොකටද මේ වගේ ගමනක් ගියේ දැන් තමයි තේරෙන්නේ අපරාධ මගේ ජීවිතේ විනාශ වුණා ඒ ගමන නොයා ඉඳයි තිබ්බේ මට මම මේ මිනිහට අහු වුණානේ මේ මිනිහා මාව දැන් දවසින් දවස මග අරිනවා මම දැන් මොකද කරන්නේ මගේ ගොම්බකට මම කරගත්ත වැඩේ වැලන්ටයින් කියලා කැලන්ඩරේ එක දවසයි තියෙන්නේ ඒකට මගේ ජීවිතේ ඊට වැඩි දවස් අවුරුද්දට 365ක් තියෙනවා ඒකෙන් එක දවසකට මම රැවටන වැලන්ටයින් කියලා බොරුවට ඒකත් එක දවසක් විතරයි අපරාධ මගේ ජීවිතේ කාලකන්ණි වුණා මම මීට කලින් මේක හිතන්න තිබ්බි අයියෝ දැන් මම මොකද කරන්නේ දෙයනේ
කෙල්ල නේද මේ වමනේ දානවා හැන්නේ මම හිතුවා මොකක් හරි එකක් කරගෙන තමයි කියලා මට තේරුණා මූනේ මොනවා හරි අනේ දෙයි හාමුදුරුවෝ නේ දැන් මම මොකද කරන්නේ මේ කෙල්ල කරගෙන තියෙන වැඩේ දුවේ ඇත්ත කියපන් කොහකද උඹට අමන වැඩ කරේ කියපන් මට ඔක කොහකද කියලා දැන් ඔක එනවා කිව්වද මෙතෙන්ද හම්බෙන්න එන්න කිව්වේ මම ඔක මරලා දානවා මේ වගේ අවලං වැඩක් කරාද අනේ මං ඇස් දෙක වගේ හැදුවේ උඹලා තාත්තා නැතුව උඹලගේ මං කොච්චර දුකක් විඳලාද උඹලා හැදුවේ බලපි ආයෙ දුවේ වගේ දෙයක් කරගත්තේ මරි තුට්ටක් මොලයක් තිබ්බේ නැද්ද ඔය ගමන මොකටද ගියේ උඹ බලපි දැන් මොකද කරන්නේ කියලා කරලා මාව මරාගෙන කාපිය දැන් ඉතින් අනේ අම්ම මං කවදාවත් හිතුවේ නෑ අයියා එහෙම කරයි කියලා අපි දෙන දැන් අවුරුදු 4ක් ආදරය කරා මං බෑම කියද්දි මාව බලහත්කාරයෙන් එක්කරගෙන ගියේ කාමරේට අම්මේ මං රැවටිලා ගියා මේ මිනිහට මරණ දැන් ජීවිතේ වැඩන්නේ අම්මේ ඒ සඳුනියෝ ඔය මිනිහා එනකන් දැන් මෙතන බලන්න හිටියට වඩා නැහැ. ඕක එන්නේ මෙහාට. ඕකගේ ඇද්දස් එක තියෙනවා කිව්වේ. යමන් හොයාගෙන ඕකයි ගෙදරට. මම හොඳ දෙකක් අපත කියලා ඉන්න ඕකට. වරෙන් යන්න මෙහේ. ඕකයි ගෙදර. Oh no. ඒ ඉන්නේ අම්මේ. ඒ ඉන්නේ මිනිහා තමයි. ඕක තමයි මාව විනාශ කරේ. මේ ඩයලොග් බිලක් ඇවිල්ලා තියෙනවා. ඈ බල ගැතර බල්ලෝ. තෝ මගේ කෙල්ලගේ ජීවිතේ විනාශ කරලා. ඒකේ අධ්‍යාපනය විනාශ කරලා. තෝ මෙතන තගේ පවුලත් එක පවුල් කරනවද? ඈ මිනිහෝ. එතපිය මන්ත පොලිසියට අරන් ගිහලා බාර දෙන්නක බාර දෙනවා ඊටපස්. සාස්තර බල්ලෝ අවලන් 70. කවුද මේ මම දන්නේ නැහැ මේ කවුද මේ? මොකටද මෙහෙ ආවේ? මෙහෙ කවුද ඉන්නේ ඔයාලගේ? අපි අඳුරන්නේ නැහැ මෙහෙ මොකටද ආවේ මේ? යන්න මෙතන ගෑ ගහනවා යන්න එළියට. මේ මට ඇත්ත කියනවා. කවුද මේ ගෑණි? මොකටද මෙහෙට ආවේ? මට ඇත්ත කියනවා මගේ මරුන් කන්නද? කවුද මේ ගෑණි මොකටද මෙහෙට ආවේ? තමසෙත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? මම අදම එලවනව නැත්තම් මොකක්ද ඇත්ත කියනවා තමසේ? කවුද මේ ගෑණි? පොඩ්ඩක් ඉඳ නැංගි. මං කියන්නම් විතරේ මොකද්ද කියලා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. තවම ඔක තමයි කතන්දරේ. දැන් මගේ කෙල්ල අසරණ වෙලා ඉන්නේ. බලන්නකෝ මේ මිනිහා කරලා තියෙන අපරාධේ. තමසේ මහත් තිරසම්ම ජාතියේ මිනිහෙක්. මේ ළමයාට කරපු අපරාධේ මොකද්ද තමසේට? තමසේට මම මදි වුණාද? ඊටපිය මම මගේ අපේ තාත්තට කියලා අම්මට කියලා මම තව ඩිවෝස් කරනවා මේ බඳින්න ඕන තෝ මේක බඳලා මේකිට එක පවුල් ගන්න මම තෝත් එක ආයෙන්නෙත් නැහැ තෝ ඊටපිය එකිට එක මම යනවා යන්න යම්පත යන්න අපි කිරියම්මල ගෙදර මේ වගේ තිරසනුත් එක්ක ජීවත් වෙන්න එපා මේ වගේ තිරසනුවට තාත්තා කියන්නත් එපා පුතේ යම බලටි ගන්න අපි යන්න ගෙදර ඔඩියෝ ජම්බෝ අපි යම යන්න කියලා ගෙදර දැන් ඉතින් වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා උඹලා අපේ මොනේ දෙලි ගාලා ඉවරයි දැන් ඉතින් ජීවිතේ වැඩක් නැහැ මට අනේ මම මේවා දකින්න ජීවත් වෙලා හිටියානේ මැරලා යන්න නේද දැන් ඉතින් කරන්න දෙයක් නැහැ යමන් ගෙදර දැන් ඉතින් ඔක්කොම හරි අයියෝ මගේ ජීවිතේට මේ වගේ දෙයක් නම් දකින්න නම් ලැබෙන්න එපා අනේ දැන් ඉතින් මම මොකද කරන්නේ මේ බඩේ ඉන්න දරුවට තාත්තෙක් නැහැ ජීවත් කරවන්න රස්සාවක් නැහැ අම්මර කන්න දෙන්නත් බැහැ ළමයා හදාගෙන මට ජීවත් කරවන්නත් බැහැ ලෝකෙට මොන දෙන්නත් බැහැ දැන් මම මොකද කරන්නේ මට තියෙන එකම විසඳුමයි වෙන කරන්න දෙයක් නැහැ ලාබෝතල හොයාගෙන ඇවිල්ලා බීලා මැරෙනවා දරුවයි මමයි දෙන්නම මට සමාවයන් පුතේ මම කවදාවත් උඹ මේ ලෝකේ ඇතලා යන්න හිතාගෙන නෙවෙයි මේ වැඩේ කරගත්තේ මගේ අතින් ඉච්චි වරදට උඹ සමාවයන් මේ ලෝකේ දකින්නවත් නැතුව උඹ මගෙත් එක්ක මැරලා යමන් කරන්න දෙයක් නැහැ ලබනාත් හරි හම්බෙමු වෙන කරන්න දෙයක් නැහැ පුතේ මට සමාවයන් අනේ දුවේ උඹ මොකද්ද මේ කරගත්තේ මගේ පුතේ ඇයි මම වහපීවි අලේ ඔය නොදරුවා බඩේ තියාගෙන උඹ වහපීවද මගේ දුවේ ඇයි දුවේ උඹ ඔබ තියක් කරගත්තේ අයියෝ අනේ දොස්තර මාත්‍යෝ මගේ දරුවාට මොකද දොස්තර මාත්‍යෝ දරුවා සනීප කරලා දෙන්න දොස්තර මාත්‍යෝ ඔයාට බුදුබවස්සේ දොස්තර මාත්‍යා මගේ දරුවා සනීප කරලා දෙන්න මේ කලබල වෙන්න දෙයක් නැහැ මේ හරිම කනගාටුයි බඩේ ඉන්න දරුවා නම් දැනටමත් මේ ජීවිතය අතහැරලා ගිහිල්ලා එතකොට මේ ළමයාගේ ජීවිතෙත් බේරගන්න අමාරුයි අම්මේ අපි පුළුවන් තරම් උත්සාහ කරා ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ගැපිනිමු මේ අම්ම කෙනෙක් ඉඳලා හරි අමාරුයි ජීවිතේ බේරගන්න වෙන්නේ නැහැ හරිම කනගාටුයි මේ වීඩියෝ එක බලන් තරුණේ ඔය ළමයාගේ channel එක subscribe කරලා දෙන්න ළමයා සෑහෙන මහන්සිලා මේ වීඩියෝ එක හදලා තියෙන්නේ අපේ දරුවා ආරක්ෂා කරගන්න අපේ දරුවන්ට ආදර්ශයක් දෙන්න මේ වීඩියෝ එක හදලා තියෙන්නේ අනේ channel එක subscribe කරන්න හරි නේද ළමයි දැන් තේරුම් ගත්ත නේද valentine කියන එකේ භයානකකම valentine කියන්නේ ළමයි දවස් 365ක් තියෙන calendar එක දවසක් විතරයි
ඔය දවස වෙනුවෙන් තමන්ගේ ජීවිතය රැකගෙන ආපු දේවල් කැප කරලා බොරුවට බොරුකාරයට අහු වෙලා ඔයාලගේ ජීවිත කාලෙම විඳවනවද ජීවිතයේ සුන්දරත්වයෙන් ගෙවා යනවා ගෙවාගෙන යනවද කියන එක ඔයාලා තීරණය කරන්න. අපේ වීඩියෝ එක බලලා මොකක් හරි ආදර්ශයක් ගත්තනම් මොකක් හරි දෙයක් ඔයාලගේ ජීවිතයට ලබා ගත්තනම් SL Cartoon TV channel එක subscribe කරලා තියාගන්න. ඉතරක් මේ වගේ වීඩියෝ අරන් එනවා ඔයාලට ආදර්ශමත් වීඩියෝ. Valentine එකෙන් පස්සේ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපි ගියා bye.